ඕ අපේ වස්සාන පාඩමය මවිචාර අස්සාකච්චා කරන්න තමයි යන්නේ පළවිනිියක රත්නශ්‍රී විජේසිංහ කවයා අපෝර්්‍රකාව්‍ය ෝක්ති නිර්මාණයහිලා සමතෙකු බව පස්සානය කවි පන්තියෙන් නිදසුන් දෙමින් පහදන් හරි ප්‍රශ්නි ලියාගන්නකෝ රත්න ශ්‍රී විචේසිංහ කබයා අපපෝර්්‍රකා්‍යයෝක්ති නිර්මාණයහිලා සමතිකු බව වස්සානය කවිි පන්තිෙන් නිදසුන්දෙමින් පහදන්න කියලා කියනවා. හනිදපුතේ අපි දැම් බලමුකෝ මොකක්ද මේ අපූර්ව කියලා කියන්නේ අපූර්ගන පෝර්වෙයි පෝර්වෙහි එනම් පෙර නොවූ විරූ කියන එක නිද පෙර නොවූ විරෝ කියන අදහස්ස මේ තුළ ගැබ්වෙලා තියෙන. කාෝ මනාදම කාව්‍යයෝක්ති කියන්නේ කාව්‍යධන ඔක්ති කා්‍යධන උක්ති තමයි කාව්‍යෝක්ති කියලා කියන්නේ උක්ති කියන්න කියමන් නේද කා්‍යධන උත්ති එකැන කා්‍යමය කියමන් කාව්‍යයෝක්ති කියන මනද කා්‍යමය කියමන්නේකා්‍ය කරනේද කා්‍ය කරනේද යමක් පවසන ආකාරේ. ැනිද එහි නම්පොතය අ පෝර් කියැන පෝර්යි නම් පෙරනෝවිරෝ කියයන අදහසයි අනුමි ප්‍රතිපාසම්පන්න කවියෝ නිතරම නවතාාවයකින් යුක්ත නම්තේ බවකින් යුක්ත කා්‍යෝක්ති මගින් තමන්ගේ අදදකීම තම විධාන් අධදකීම අනුබෝතිය ඉතාමත්ම වෙචිත්‍රආකාරෙන් නිරූපණය කරනවා කට අන්නේ අනුව රත්නශ්‍රී විජසිහ කව අත රත්නශ්‍රී විජෙසිහ මහතත්පුතේ මේ වස්සාන කාව පන්තීරි அப்பෝර් කාවයොක්ති නිර්මාණය කරන්න සමත්க்கමක් දப்பල තිවා. அනි ඒවාපිටද නිදසුන් ැසுරෙන්. සාකච්ச்சා කරන්න පොළුවන්ද පතේ අප යම්කිසි லேේකන பிලියන மனං අපන වචනනාර්ථය වචනයක මත්තුපටින් පැපේෙනමින් නිශ්ෂි තාර්த்தයට மொල්තனක් දෙමින් ියන லேඛනවழ்ෙනි වාර්த்தාවක් කියේ என்ன විஷேයට அනனுු கூல විෂය බද්ධ ශාස්ක්‍රීිය ඒකනයක් කිය வெவா ஏது அபையேக்க சாஹித்த நிர்மானயாமே சஹத்த நிடுமானயா கண்ணக்கனா நிஷ தாடுத்த வளட்டு நிவே மூழிக்காத்தது மொனாாடுது வி அங்காார்த்தவாட்டுவட்டு நீதுவே அங்கார்த்தவாத் பாபட்டு தய்வேத்தின செங்க உும் அதஹசட்டு தனித்தாடுத்தவா பாவடு தமை மொழ்த்தனதிே. அது பாவிக்க குனேட்டு மூழ்த்தனனாவா பாவே. ට කියගේ භාවයන් පුබුදවාලීමට සමත්්‍යන භාවයන් පුබුද වනවා. නේද එහම් භාවයම් පාට කියවත් එ සහෝුදය පාටකගේ භාවයක් පුදුවම තමන්ගේ අධදැකීමට සම්බන්ධ කරගන්නවා. නේද එතකොට විවිධ භාෂාවලා බාසය මේ තුළින්ඒවගේ මුඋපමා රූපක සුන්දරකාවේ උක්තින් භාවිතා කරමින් තම නිර්මාණය කෙළෙහි යෙ දෙෙනවා. නේද කියනවා? නිේ නිදසුනට ලියාගන්න ඔය දෑල්ල දොඩ මළුය සොුවන්ද බැරුවායින්ට නේදා මෙතලෙදිමේ මේ කවිය ගන්න ගෝන් දැඟුණ වස්සානය පිරිලා නේද වර්ෂාව නිසා පිරිලා මේ ගලා බහිනෝහයේ චලය නද වේගින් ගලා බහිනම එතකොට දෑලිඉවුරු බිත්තිවල චල් පහරවලට වදිල හඬ එක දිගටම ෙනනේ කවි අඒක එවිදිහට කිව්වෙන හරි ලස්සන කාව්‍යයොක්තියක් කිවම ගද දෑන දොඩමළුය කියන මේ වචන දෙහික කාව්‍යෝක්තියඒ ලස්සඩ කිව්වානි පුතේනේද අල නොකඩවා එක දිගටම හඬ නෙංවෙන එක දොඩමළුවීමක් විදියට ලස්සන කා්‍යෝක්තියකින් කිව්වා උත්්පේක්ෂාලං කරනය ගැබ්බෙලා තිබා නීද වක්්‍රවක් ප්‍රෝක්තියක් තිබ්බා. වියංගාර්තවත්යේදතුමක් කියලා කියන්න පුළුවන් හොඳම වච්චන හොඳම පිළිවැල්ට ගම ගලපලතියෙනවා ඉළඟට කිකටියා පඳුර සුදුමල් පොකුර වඩාගෙන. ඊකල් නස්සන කාවයෝක් තියදුමක්නේ නේද. කවියා නේ ඇත්තට එදා හැත්තටම දැක්කදේ තමඟ මනසිින්දක් නොමේ යුරුවලදී ජනය කෙකටියමල් මේ පන්ඳුරු. ரு எ விள னுவே ල්ප ති ඇத்தரම சாடல දயா சள කියம කියியனா. හැබைமி ேකටिया 15ரோள ල්பிபி තිவாகி ரோ. பாட்டுமா சாமான්‍ය விදිரம்මக்கீவல வ்வன. ඒஹால் கவிியසි அ லசன காவிியக்திයක් විදිට කිவ்්වා கேக்கட்டியா 15ந்த ச පார்ட்டிீ யுக்த்தමல் பொக்குறක් வடගෙන இන්න කියලා. நேது இத்த கொட்ட முකද කல்ல තිனுமே கிக்கட்ட පට පනදී තිன பிராාணமත් භවක් ී තියෙන. ද සභාවිව சிද්ධவனද පුත්ப்ப பேක්ෂாල කරණය ද அப்பල තිயෙනවා. නது சජීවී බාවக்கට පත් කලතිனோ பாவாடுத்தன் දலனவனாකාட ரச்சனா කர் තියෙන. ඒලාඟට මේ කවියන් ලියාගන්න කුඹුක් කතුවතුර අතගගානෙමිලාදයට කියන. කුඹක් කතු වතුර අතගගානෙමිලාදයට දැන් ඔ ද දිය මට්ටම බැස්ස නි ඔන්න දැන් ඉහල ගිහිලා තියෙන්නේ. හැනිද ඉවුරුවල අර විශාල මැඩිලතින කොඹක් ගසල අත්තු නේද ඔයට වැටිලානේද ඔයට කිය ඔය අහස හලා හසත්ව වසාගන ඒතුරට නැමිලතියනවා දය වතුරටිත් වැඩිවෙලාන තියනේ ජලමටමත් වැඩිවෙලා තිය එතකොට අ තුවලඒ වතුරගෑ වෙනවා නේද එතකොට මේ ද අද්‍යිය සීරාවත්වාගන මේ වැඩෙන කොම්ඹක් ගස්වල අතු මේ ඔඒ වතුරට දැකල අත්තගග මේ සේතල පහසෙස් පර්ශය ලබනාකාරයට කවිය දකිනවා නේද ආයිතකට මතනත් තුත්පේක්ෂාලංකරනය අ තියෙනවා හරි ලස්සන්ඩ කාව්‍යත් පේතුමක් මෙහි ගැබ්වෙලා තියෙනවා நீ ஏவாගේ கவிய தியட்ட பாார்த்துலாம்மே ய பிரிமதின கும்புக்கத்த அணவா அச்சேத்தன குமுக்கத்தனும்து சச்சேத்தன புஞ்சிமாளுவதுட்டுவேது කියலாம். நீதுடமே அச்சேத்தன தே சச்சேத்தன தேவாால் හடிம அச சங்கர்ணேக்கள்ள போர் ஆக்காரෙන් கவிய தப்பல தயனா பாட்டக்கு அங்ககித்தே சிற்றர ரூப மැவன ஆக்காரேட்டு. ඒයි දිරිපත් කල්ලා තියෙනවා. හනිද ඒ වගේම ඊළඟ. එක පුරපසේ සந்தයක තරங்கට මෝරන්ට. குளන්ந்தාවයකිම්ද மල්வரරவே ල්මහට පුරපසේ සந்த දිනිින්ந்தදින මෝරල වර්දනිවෙනවා වැඩනවා. නේද පරිනත වෙන ලොකුමහත්ෙනවා. එතුකටමීහම්. පෝය මෙද පෝයලං වෙනකොට මේ වතුර පිරිලා වැඩල විශාල විමින් ඔන්න ඔයාත් ගලාගෙන යනමයිතවට සඳත්වඔයත් මෙිහි තරගයක් වගේ තරගයක වගේ. මේද තරගයක් න එක සජීවී කරනින් ඔත්පේක්ෂ ලංකරනව දක්වල තියනෙනවා ඊළගට අපි පාඩම කරනකොට මේකන්නුසාකච්ඡා කරා හොළන්දාවයගම් මල්වරවල් මහටමොන්රාගට දිස්ත්‍රිකය මංකිව වේලි කලාපයක් නේද වැස්ස වැටෙන්නේ. ඉගොලන්ට ඔක්තෝම්බරවල තමයි මේ අන්තර්මෝස් සම් සංවහර වර්ශා ලැබෙන්නේ. හැබැයි හයිෙන් ලොකෝ මහා වැසි වැටන්නේ දෙසැම්බරාග වගේ නමුන් හොළන්දාවේ ජලමටම නොවම්බර් මාසේ එකන ඉල් මහේ නොවම්බර් මාසේ මොකද වෙලාදය ඉහල ගීලතිනව වැස්සේ. නේද කවයා හොළන්දාව මේ සජීවී කරන? ට පත්කල්ලා මේ බාලතරුණවියට පත්කරලා නේදේක මල්වර වෙනවා වගේ දක්වල තියෙනවා. නේද සහොටදයාගේ මනසටත් භාව මේ අර්තයන් ලබාදනේ. නේද ඒ වගේම තව මොනවද පුතේ තිබුණෙමේ. කාවයෝක්ති. පැගෙන දෝතට පෙරාවුණොහුමට හිරුවිලිය මෙිහිරිි මවකිරි වගේ පුවන් නිමිනුබලාට නේද. දෂ්කරය කියා එකත් ගන්න පුළුවන් දුෂ්කරය කියා හැරයා යුතු ද ජීවිතය කටුපොකුට සිප ගනිමි හෙට මලක්වනු පිණිස. ඉළඟට කෙකටියා පදුර සුදු මල්පොකුර වඩාගෙන සුඳරනුබවාගේ හිනහේය මායක්ක ඒවාගේ මෙ මෙතනදී. තිෙනටිකත් ගන්න පොළුව. හලිදාමයකින් කිහිපේ කුරලියා ගන්න ඇතග්‍රමී සියල්ලම ආස්වාදයනයෙන් කරන්නට රත්නශ්වියන් ඇමුණුමේ අපූර්. ්‍යයෝක්තින් වස්සානයට අපූර්කා්‍යෝක්ති වැසක් පතිතුුණාවගේ හරිම ලස්සනටන පතිත වෙලා තියෙනවා හරි ලස්සනට එක මේ පද්ධ පන්තියට ගැබ්බලා තියෙනවවා එෙනගේ එතුමා යදුපොකාව්‍යොක්ති තමන්ගිම මේ නිර්මාණයට මැනවින් ගැපිලා තියෙනවා කියෙල අපට කියන්න පුළුව. එනිසා මේ සුන්දර කාව්‍යයුක්තින් නිසාම මේ වස්සානය පද්ධ පන්තිය ඉතාමත්ම ලස්සන වෙලා තිනෝ චමත්කාර වෙලාති නෝ සහෝෘදධයාට එක ඉතාමත් හොනින් දැනනාආකාරයට විඳින්න පුළුවන් ආකාරයට රචනල වෙලා තියෙන ලස්සන පද නිර්මාණයක් විදිහයටට අපිට වස්සානය නිර්මාණය දක්වන්න පුළුවන්. හරි ඉතලින් කිහිපයක් ලියා ගත්ත නෙනේද. හරි එවගේ මේ පරිසඩේ ජීව ජීවස්තුූන් කෙරෙහි වස්සාන සමෙහි බලපෑම කවියා වඩනාවට හසුකරපු ආකාරය විමසන්න කියලා කියනවා. හැනිද ඊළඟට පුතේ ඒකටත් අපට ගන්න පුළුවන් මෙත නිදි කියන්නමකද මේ පරිසේ ආජේතනික සේත ජීවයක් තියෙන ජීවයක් නැති ජීව අජීව වස්තවන් කිරීමේ වැස්ස කාලේ වලෂාව මේ වස්සාන සහය බලපෑම කවිය වටනාවට හසුකරපු ආකාරය තමයින් දකින්න කියන න වටනාවට හසුරපු ආකාය තම ප්‍රදම මේ වීමම සන්න කියන්න නේද අරදිය කිලින්න හැටිපුංචි මල් වෝදුටවාද කියලා ඩියලා තියෙන වනේ දෙයිතකොට ඒ කමේ කව අමි ගන්දිය ගාම් ගන්දියේ ආකාරය ගැන කියනවනේද. ඒවගේ මුඩ අවකාශය ගැන කියවා නිල්කුරුල්ලෝ ගැන කිව්වා නිල්කුරල්ලන් දරුසුට තැලබන්න අන්දම කවියගේ ඇහිටිල්ල තිබුණ නේද. මාලු උඩ පීන ආකාරය දිය කෙලෙන ආකාරය තිබ්බා ඔහු අව ජීවයක් ලබල වගේ හැසිටෙන ආකාරේ තිබ්බනේද. තකොට මේ වස්සානය මාළුවන්ට අවස්ථාව දුන්න. කිය පහැදිලිනවා දිය ෙලන්න හැටි ංච මල ෝ ටවාද. ඒගේ මර පුුරුලු මේදනිල් කරුල ිනිඳු නිද හැරවන්නේ කුමට කියනෙක කුරුලු බිලින්දග හන්ඩ නද උන්ගේ දෙමාපියන් මෙසින් මේ ඒගේම උන්ගේ දෙමාපයන්නිසින් උන්ගේ කුසපුරෝලා උන් ඉදිකරල්ලා තියෙනවනේ දන්ඩවට දිග කණදවැල් යට නිදී නේද ඒවාගේම අර මාලිති බටිති වගේ පුංචිකුරුල් ලොහිරිිපිදවසට තෙමෙමින් එහා මෙහා පයාාසලමින් නේද හීන්වැසිදේ නාන්න කැමති නේදයිටවස්සේ. ஏேன குருுள்ளோகி வரின்மாால் அங்கட்டு කියலனேது குருுள்ளට கவியை குருுள்ளට அமத்தனாக்காரතිனா வச குருுள்ளට விතரணவே கவிியட்டதா போறர் ஆஸ்வாධයක් ලබන්ந்திලති என. ජீவாජய வස්த்தூம்கிெகி வස්சாானே முனாக்காரிந்து බபෑம்ට லக்கல்லතින්නේ. ஏ බලபෑம் கவிிய வண்ணාවට லக்கல்லතිனாக்காறே හரிம சமත් காரச்சனக்க ඒககொளට டினு பொலவா. நீது. ට ැහිවලාකුළු රංචු කද මුදුන් වල ලගින කියන කවියත් ගන්න පුළුවන්. නේද. ජීව පඩිසරට මේ බලපෑම් කරපු මේ වස්සානය අජීවී පඩිසරයට නො එක්කාකාරයෙන් බලපාලාතියනවා නේද මොන් රාගල ප්‍රදේශයේ දුරඇති දිස්ශවන මේ අම්නුකළම ප්‍රදේශයේහඳුයාය. මුදුන් වැහිවලාකුළින් වැහි ලගහිලතිවා ක්‍රම ක්‍රමේ නේද මේ මිටියාවත් වලහා නින ප්‍රදේශ කරයිව පාාවල එනාකාරේ. නිර්වැසි දියෙන් තෙත්ව ආකාරය සීතලිම් පරිසරය පුරවනවා නේ දෙතකුට වස්සානය අජීවී පරිිසරයට කරපු දේවල් මේ තුළින් කියන්න පුළුව නේද ඒ අදුමු දුන්නොලිින් බීමට බහින වලාකුළු දුන්න වැස්සි ඉළඟට පරිසරයට කළේ මොකක් දෙ කියලා යගිම්හානේ ගිලන්වී කුෂව සුදු මැලිව කියන කමියෙන් ගන්නත් පුළුව ගිම්හානේ ගිලන්වී කුෂව සුදු ඇැලිව කියන එක මේ විචාරය ලියනොකට නිදසුනක් විදිහට ගන්න පුළුවන් නේද අරග්‍රිම් හාන කාලේ පටිසරයට ගහ කොල නේද මිලාන වෙලා තිබ්බා ඇලදොල්්‍ය නෙද ඒව සුන්දරත්වයක් තිබනේ අප්‍රසන්න ආකාරයෙන් තිබුණේ හැබැයි දැන්දිය පිරිලා පිරපුන් වෙලා නේද. ඊය පෙරේ ද එක මල්වර වනායි මේ එතකට මේ මේ දැම් පිරපුන වෙලා ලස්සටගඟ ගලාගෙන යනම්. න මේ පලිසට පද්‍යතියේ එ අංශකට වස්සානය බලපාපු ආකාරේ මේ තුළ තියෙනවා. එළඟටට දෙකොහොමැන්දාද දේ දුන්න ඒ කවි පදගන්නත් පුළවා. ඒවිත රක්නයට යර විල් පොකුණුුවලට වස්සානේ බලපාප ආකාරයක් තිම නිල් පොකුණු දියනිලන වැසි සමේ රැලි නගා උතුරාය කියලාකිව් වනේද. තම්බර පෙති අතර හිල්මැරරේෙනු වැසි වස්සන එහෙන විල් පොකුණු දියම් පිරිලා. එව බැහැරටත් ගලාගන නවා පිරුණුද තலாවර ඇලිනංවනවා පපුුණු සුදුරතුනිලும் සුදුමහනல் மල් රொண் හැමින් තියෙනවා. එම් මේවත්පු වසාන පடிස එකතු කරපු දේවල්. ේ இම්ன்ன මේ ආකාරෙන් අප දැකගන්න කොළුව වුණ ලත්නශ්‍රී විදේසිහ කවියගේ වස්සාය කිය. ජීව ජී පடிසරයට எල්ල කලා තිෙන බලේමහින්.ද. අමතරව මං කිව නිසුන් වට අමතර ය දෑල දොඩමල්ලුවේ සෝද පැරවායින්ට කවිය ගන්න පුළුවන් කුඹුක් කතුවතුර අතක ගානමිලාදයට කියන කවිය ගන්න පොලො සනේහේ පිරීගිය ඔබෙන අන නිල් පොකුල් තට මේ කවිය ගන්න පොළො මෙටික මං රෝප්පයකට දානමකතේ. හනිදහ මං ගෙදර වැඩක් දෙනවා ඒ ගෙදර වැඩ තමයි ලියාගන්නකො මෙන්න මේ විච්චාරයටෝ ගොලු පිළිතුරු ලියාගන එන්න ඕනේ හතර අජීව වස්තූන් සජීව කරණයේදී කවියා භාවිතා කරන උපක්‍රම සාකච්ඡා කරන්න. නිද මමීට අදාළ විචාරත්්‍යව නෝයාලට තේරුම් මේ වනව සටහන්නේ වනව ඒවත් කියවල බලල හොඳ පිළිතුර සාර්ථක පිළිතුරක් නිර්මාණය කරලා එවන්න, හනිද මේ අජීවී වස්තුූන් සජීවී කරනේද කබියා විධ උපක්‍රම භාවිතා කරනවා අපිට දකින්න පුළුවන් නේද. අපි දැක්ක කාාවේ පද්‍යාවලිය පුරාවට ජීවී වස්තුන් සජීවී කරනට ලක් කරලා තියෙනවා නේද. නිදසුන් විදිහට ඔය දෑඩ දොඩමළුිය කියන මේ පද්දෙ නිල්වතුර තුරළු කර කෙකටියයා පදුර සුදදුමල්පොකුර වඩාගෙන කොබොක් අතුවතුර අතක ගානය මිලාදයට වැහිබලාකුළු රංචු කඳු මුදුන් වල ලාගිෙන මෙන්න මේ වගි නිදසුන් ගන්න පුළවා නේද ඒ වලියන කොට එක පදධයක් විතරාක් ියන බෑ කවියමලියන් ඕනේ. තොවර මේ පද්‍ය පාටවලින් කියවනවා සභාවික සිදුවීම් කහිපයක්. නේද. ඒත්ඒේ කවයාඒ සිදුවීම් ගැන කියන්න කොහම දෙයොහන් පුත්තේ. සචීවේ මිනිස්ක්‍රියයාකාර කම්ලෙසින් නේද. සචීවේ මිනිස්ක්‍රියාකාර කම්ලෙම් සිල්ලියනවා. ඉට පස්සේ හල ඇදි ඇදකිගැ සූගග. ළන්දාවය කින්ද මල්වරවයිල් මහට තොකට හිදීකාවයා මේ ස්වභාවික මිනිස්ක ආකාරකම්වලින් ඔබ්බට ගිහිල්ල මේ මානව හැඟීම් එවගේ මේ විපාර්යාස අජීවී අවස්තුූන්ට ආරෝපනය කරලා දක්වල තියනවා නේදේ තකොට මේ කවිය පද්ධ පුරාම අපිට දකින පුළුවන් අජීවී වස්තුූන් සජීවී කරණයට ලක් කරලා තියෙන ආකාරේ සඳහා භාප්තා කර උපක්‍රම ආමං එවන විචාරත් කියවන්න කියවලා බලලා. පිළිතුරක් ලියෙන් නෝයි හරිත ගෙදර වැඩ ටික රූප්ප එකට දානව අද දුන්න සටහන් කරපු වැඩ ටිකත් එක්කම අපි බලමු මේ මේ ටිකට උත්තර මොනවද කියලා ටිකක්ේ මේ කියවගන්නකො මේ ප්‍රශ්නය එඩියදි පදවලලා අටත දෙන්න න දොඩ මළුයි කියැන කතා කරනවා නද කතාබහක එදී සිට නිල්බතුර නිල්තුරකන් පිරිසිදු චලයේ පිරිසිදු සීතල වතුර කටබහරි නිෙද යෙදුමා කොපුට ආදක්වන්න කියනවා සූුවද බැරුවායින්ට කටබහර යදුනුවච්චනය මේ පද්දෙහි සුඳර නමින් හඳුන්වන්නේ කවුරුන්දෙන පුතේ සොඳුර කියලකිව කාටද ඔහෙට නේද හලන්දා ඔයට මේ ගලාබස්න දියදහරට. හරිි බලන්න පුතේ මේකත් කියේ වගන්න බලන්නා පුතේ පොඩ පසේ සඳ பசே சந்த කියலக்க அே அமாவுக்கு போ ப ஒவ்வளிகித்த භஷாபி அண்ணு ன அமாவுக்கு போன் பசுவ பசுலுுக்கு போදவாக்ரமன் වැன சந்த. அ இல்ல அ மல் வரவையில் மகாட்டு. மல்வரவையில் மாட்டு கிழ நோயம்பர் மாசதி உளந்தாவ சேன துக்கட்டு பிரில கலாபயினே. ம்மை நோரேதி. ත් තරාදුරකට පිරි කලා බසින්නට වීම නො ඇම්බර් මාසිදිගුලන්දාවේ තාරුම්නයට පත්වීම. නේද මේ වගේ පිරිතුරක් ලියන්න පුළුව. එළඟට මේ පද්දේ පළමු පාදේ ඔබ දකින කාව අලංකරන විදිය කවරේද කුඹුක් කතුවතුර අත ගගානෙමීලාදීයට මකක්දමින්. උපපේක්ෂා අලංකරනේ නේද. සජීවත්වා රෝපණය කියන්න පුළුවත් සජීව, සජීව කරණය කියන්න පුළන් උත්්පේක්ෂා ලංකරණය තිනව කියලා නියන්න පුළන් කාව්‍ය ලංකරනේ තමයි උපේක්ෂා ලංකරන. උප්පේක්ෂා ලංකාරය. පද්දේ සිවවන පාදේ පැවසන ප්‍රශ්නය කවියාට ප්‍රශ්නයක් හූවයේ ඇයි. හුළන්දාවය කින්ද මල්වරවල් මහටාමොකක් දැයිමීක කවියට ප්‍රශ්නයක් වුණේ පුතේ. හුළන්දාවේ ගලා බස්නා ප්‍රදේශයට මහා වර්ෂාවක් ලැබෙන්නේ නොවැැම්බර් මාසිදි නෙවේ. නිද දෙසැම්බර් මාසිහෙවත් හෙමනැත්තං උදුවක් මහේද. තමයි හිම වර්ෂාවක් ලැබෙනන්නේ හින්ද තමයි මේ හොළන්දාාව ඔය කිම්ද මල්වරවේල් මහටමිනොඇම්බර් මාසේදී මේ උළන්දාවේ ගලාබස්නප් දේශයට මහාවර්ෂාව ලැබෙන්නේ නොයම්බරවල නිවෙනි දෙසැම්බරේ දීනි නේද. ඒහින්ද මේ හොමේ දෙම් මල්වර වෙලා හොඳින් නොහොලන්දාවේ පවතිනවා නේද සෑහෙන දුරකට හොළන්දාවය පිරිලා තියෙනව පිටල ගලා බයින අන එකයි. මේනිකට හේතුව නතුවල ලියන්න වොනිකොමද උළන්දාවය ගලා වස්නාප්‍රදේශයට මහාවලශාව ලැබෙන්නේ නොඇම්බර් මාසේදී නොව දෙසැම්බරේදීය දෙසැම්ේදීය පීම හේතුවෙනි කියල් හරිම එකක් කියවගන්න බලන් ්‍රමණීය වනගෙබෙහි මොනරුන්ට පිල්බියන සන්නන්නාලියන් කොහොම ඇන්දාද දේ දුන්න. බැහි වතුරහිනවානම් මෝවුම් විිහිඩුවට කුරුල්ලෝ ගිල්ලියීවරෙන් නුබ මාළඟට. ඉඩියදි තිබෙන පද්දේ අර්ථය දක්වන්න කියනවා සන්නාලියන් තට සන්නාලියකට ඇඳුම් අසන්නා. ප්‍රදිවියන්න. නේද? ේදුන් යන පදර පර්යායපදයක් කියන පර්යයගෙන් සමානපදයක් දේදුන්නට අපි කියන ඉන්ද්‍රචාප කියලනේ ඉන්ද්‍රචාප කියනවා ඉදු සැව් කියලත් කියනු තුර ඉන්ද්‍රචාප හරි ඉදු සැව් කියෙන එක මෙදකින් කක්ලියන්න ඕනේ මොනරුන්ට පිල් වියන සන්නන්නාලියන් කවරහුද කියලහන් මොනනුන්ට පිල් වන සන්නාලිෝ කෞදමිතන ්‍රමණීය වන ගැබෙහි මොනරුන්ට පිල්වියන සන්නාලියන. කොහොම එන්දාද දේ දුන්න. වැහිවතුර හිනමානම් ඔවුන් විිහිළුවට කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නොබ මාළගට. තරහවා මොනරුන්ට පිල්වියෙන සන්නාලියෝ. නේ දෙතුොර මේ පු සවබහ ද හමනේද මේ අවස්ථාවයි පවතින හිරිප්පොද. එසතතුකට මෙතැ නිදි ලාම් මේ රමණිය වන ගැබි මොනරුන්ට පිල්බියන සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න. ඒ වියන සන්නනාාලියම මුොන්රුන්ට පින්විදිෙන සන්නාලිම දේදුන්න කොහොමද ඇන්දේ කියලා හනුව නේද. එනම්ේ සවබහද හම සවබා දහම ගැන තමයි කියන්න. සොභහව ධර්මය. සන්නාඩියන්කි රද්‍යහස්කරේතුකුට මේ මොන්න රුූ නේ දලස්සට පිල්ිවිහිදාගනින මොනරු දේදුන්න මේ සවභා දහම නිර්මාණනෙ නේ. සන්නාලිය විදහට කවිය දැකල තිනො කවියසි. ඊළඟට අහනවා මේ කවියේ තවවන පාදය පැවසින වැහිවත්තුර ඉහිනවා යන යෙදුම පැහැදිලි කරන්න කියලා. මේ අහසේ දේ දුන්නක් පායල තියෙනකොට පරිසරේ පවතින මහා වැසිනවේ හෙරිි පොද වැසිදතකොට ඒක වතුර ඉසීම වගේ වැහි වතුර හි නොය එක වතුර ඉසීමක් වෙන්න කියල ලියන්න ඕන් අරිත වෙක්ක ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරම ඒක සාකච්ඡා කරන පන්ති අවසංකර මුදෙන් පන්ති වෙලාවත් හ වෙලා තියෙන්නේ හරි උගිම්හානයේ ගිලන් වී කුෂව සුදුමැලිව ඇති ඇදී කිගැසූ ගඟ නැවත පිරපුන්නේ. දොෂ්කරය කියයා හැඩයා යුතු ද ජීවිතය කටුපකුඩ සිපගනිමි හිටමලක් වනු පිණිස. එෙනම් මෙිතරි කියන අංකිතට ඇදි පදහා පදගොුණුවල අරු දක්වන්න කියලා. ග්‍රිම් හානයේ කියනි ග්‍රීෂ්ම කාලයේ කියන එක. නේද ගිලන් වී කුෂව ගිලන් රෝගී වෙලා. කියනෙතන රෝගී වෙලා ගිලන්ී ගිලන්ව රෝගී වෙලා කුෂව කියන කෙට්ටු වෙලා කෙසඟ වෙලා. එතොට මෙතැන තින විඩිත මකිව්ව පස්මාත් පිරිත කෙක අරල් ලියාගන්නත්කිවන පාඩම සාකච්ා කරනකට නේද පස්මාත් විරිත හෙම නැත්තං අබ හැලි විරිත මේ පදදේ විරිිත තමයි පස් මාත් විරිත හෙමනැත්තම් හැලි විරිත අද්‍යාවලිය ආරම්භී සිට ඇසූදුටුද්දයින් පාඨකය ආනන්දයක් ලැබුවෙනම් ඔහු මේ අවසාන පද්ධෙන් ලබන්නේ කවරක්ද කියලා අහනෝ කවරක්ද කිය කියන. ප්‍රඥ්ඥාවනේද නොවන බුද්ධි. ප්‍රඥ්ඥාව නොවන බුද්ධි. හරික හොඳයි පුදතේ ම වැඩටි කහෙනම් රෝප්පකට දාන්නම් කැම්ම එකත් ඔන් කරමු අපි ලාස්ස එක අවසන් කරන්න හදන්න ප්‍රශ්නයක්ත්තිය නොන අහ පොළුව. අභ්‍යාස කියල ලියල මේ පළවෙනි පදේ ලියගන්න කෙකටියා පඳුර සුදුමල් පොකුර වඩාග තේරුම ලියාගන්න කෙකටියා පඳුරේ සුදුමල් පිපී ඇත් දෙවනියන ලියන්න කුම්ඹුක් කතු වතුර අත ගගා නැමිලාදීයට ගැෑවෙන තරමුට කුඹුක් කතු වසාගෙන වතුර ගලායේ ගගේ වතුර වැඩී ඇති අයුරු තුම්විනිියක ලියන්න එපා එකට මම දෙනම දේරුමක් රමණීය වන ගැබේ මොනරුන්ට පෙල්බියෙන කෙනෙකට ත තිෙන ේටුම ලියන්න එපා. හරි ලියන්න රමණීය වනගැබේ මොනරුන්ට පිල්බියෙන. සන්නන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්නේ ළඟ පදෙත් එක්ක තමයි වඩාත්තුඳින් මේ පැහැදිරි කරන්න පුළුවන්. හරි එකටල් මිහම් ලියාද ගන්නක සවභහ දහම නෙමැති සන්නාලියා, සොබහ දහම නෙමැති සන්නන්නාලියා, ස්වබා දහම නෙමතිසන්නාලිය මොළු පරිසරයම මොළු පරිසරයම විවිධ පැහැගන්වා විවිධ පැහැගන්වා

රමණීය වන ගැබේ රමණීය වන ගැබේ මොනරුන්ට පිල්වියන රමණීය වන ගැබේ මොනරුන්ට පිල්වියන සොභහා දහම කවියා ඇඳුම් මසන් නෙකු ලෙස දකි රමණීය වන ගැබේ මොනරුන්ට පිල්වියන සොභහදහම කවියා ඇඳුම් මසන්නෙකුලෙස දකි ඊළඟක ලියාගන්න වැහිවලාකුළු රංචු කඳු මුදුන් වල ලගෙනඳ කඳු මුදුන් වසාගෙන සිදිින වැහිවලාකුළු කඳු උඩය ඇත්තේ හරි ඊළඟට ලියාගන්න මෙටික තාම ටින දුවල පුතාලින් අද ඉනාද පුුත්තේ වැරැ ඉලටලියගන කටු පොකුඩ සිත ගනින්නේ හෙට මලක් වනු පිණිස එට දවසට මල්පොකුරක් වේ සිපකත් කල ආදරයෙන් සැලකු විට කටුපකුරත් මල්පොකුරුුවේ සලුසාර වේ ජීවිතේ දිහැ සුභවාදී ආකාරයෙන් කවිය දැකලා තියෙන. දුෂ්කර කාලෙ වුනත් අපි මහන්සිවෙලා කැපවෙලා නේද කටයුතු කරහම එක වීටයෙන් යුතුව ගෙවා දැන් මහම අනාගතය සුභවාදී වෙනවා. එක හෙට මලක්වනු හෙට මලක්වනවා නාගතේ මල් පොකුරක් වෙනම්. හඩි නීඩිවරද தேவிந்துவி வருந்து தேவிந்து புத்தைவி வருந்து யோகான் பலன் நீ හරි අපිහෙනං ඉළඟට අම්මෝ හරි එෙනව යහන් පුතේ වැඩ ටිකරගෙන එන්න පරිස්සමින් ඉන්න එහෙනම් තෙරුවන් සරණයි ආය බෝවන්